නිර්වාණය කියන වචන එක්ක යෙදෙන තවත් බචන දෙකක් තියෙනවා එකක් තමා ධාතුව අනිත් එක ධර්මය එයින්ද සමරස්ථාවලදී නිර්වාණ ධාතුව කියන යෙදී මක් තියෙනවා මාර අස්ථාව නිර්වාණ ධර්මය කර දිමක්තියෙනවා ඒ දෙකේ එකක් නෙවෙයි දෙකක් වචන අර්ථ ගත්තාමත් ධර්මය කියන්නේ දරනු ලබන්න පරිභාෂාවේ ධර්මය කියනකර දින ධම්ම කියලා පල් භාසාාව දම්ම කියන්නේ මනෝ ඉන්දිරෙන් දරුන් ලබන දේට මනෝ කියන ඉන්දිරියට නිමිතිවෙන අරමුණ වෙන නිමිතිවලට ඒ කියන්නේ හිතට දැනෙන දේවල්වලට හිතන දැනන්න මොන අද චිත්තරූප චිත්තරූපකයන් හිතම්ම හැදිච්ච රූප ඒ රුප වර්ග තුනත් තියනවා හිතර දැනනතුනටම කියන සංකාර කියල සංකාර අරග තුනත් දයනවා ්ඥාි සකාර යාපත්චිත රූප විතර දැනවා අප්ඥාබී සංකාර අයාපත්්චිත්ත රූප යාපත්කිලකන් හිතර සැනතිලි දායක වන තර සැනතිල්ලත් දෙන්න අයාපත් කියන්නේ හිත පීඩාට පත් කරන චිත්ත තුුරුපෝල්ට ඔය දෙකටම අයිති නැති සුරුපත් තියෙනවා ඒ සුරුපේටය කියන අවයා කතා දම්මා කියල ුණ්්‍යාභි සංකාර ්ඥාපි සංකාරය කියල කියනවා අරදිකට තියවා ආනිං ජාබි සංකාරකය සංකාරය ආ ආනෙන්දිිකලකෙන් කිසිම හැලවල් මනක් නැති කම්පනයක් රහිත්‍ය තත්ත්වය ඒ තත්වේ සිත් පහල වෙන්නේ දිහාන භාවනා වලදී ඒ නොහිතනහි ඒහිත් වල්ට අව්‍යාකතා දම්මා කියලකෙනවා අරදිගට ගෙන වචනති ගත්තම කුසලා දම්මා ප්ඥාවිි සංකාරවලට අ්ඥාබි සංකාටගෙනන කුසලා දම්මා කියලා. කුසල් අකුසල් කියල. ඒ අවත්තාවිදී අ තුංගනට කියෙන අව්‍යයා කතා දම්මා කියලා කුසල්වත් නොවන අකුසල්වත් නොවන. කුසල්ල කුසල් වෙන්නේ චීතනාවක් පාල වනාමයි. කර්ම කියලා කියන්නේ කුසල කර්මයක් බවට පත්වෙන්නේ යයාපත් චේතනා කුසර කර්ම වෙනවා අයාපත් චේතනා අකුසල කර්ම වෙනවා චේතන හම්බික්කය කම්මන් වදාම කියල දදුරු වදාල්ලා තියන කර්මය කියයන්නේ චේතනාවට එතකට ආනිං ජාබි සංකාරකයන් එන්නම් අව්‍යා කතා දම්මා කියලා කියන්නේ අජේතනික චිත්තතුරුප හිතාන්නේ නැති හි පාල වෙන චිත්තතුූරප වරග දෙකක් තියෙනවා එකක් හිතන චිත්තරූප එතනකොට පාල වෙන චිත්තරූප අනිත්තක දැන්නකොට පාල වෙන චිත්තරූප හිතර දැනන්නේ ඉන්දිරයන්ගේ ලැබෙන සංඥාාව ඒ සං්ඥාව දැනීම රාතන් වහන්සේ එල්ලට සිද්ධයවා ඒ දැනීමටි කෙන සං්ඥා වේ දෛතවීම කියලා වේධයිත දැනවා ඒ දෙැම්නට උන්වහන්සෙල්ලාගේ සිත්වල සංකාර පාලිවෙන්න. ප්ඥාපි සංකාරවත් පං්ඥාපි සංකාරවත් ආනිංජාපි සංකාරුවත් පාල වෙන්න විසංකාර ගතන් චිත්තන් කියල බුදුහදුරු පළවෙනි. බුද්ධධානී දෙ ප්‍රකාශ කළේ බුද්ධත්යේදී සංකාර පාලයම අතරමුණ කියල. එතුකට ඒ බුද්ධත්යේදී මතු මොකදද ර්වා නිර්වාණය සංකාරවලට අයිති නෑ. හිකිසා නිර්වාණය අසංකතයි සංකාරවලට අයිති වෙන දවල්ට කෙන සංකත ධර්ම කියල සකස් වෙන දේවල්. සකස් වන්නේ හිතේදී හිතෙන්ම සකස්වෙන දේවල් සංකාර. නිවන සකස් වෙන දෙයක් නෙවෙයි කියන එක පැහැදිවේවා තයනි බාන් සූත්‍රයේද. ප්‍රධාන ක්ෂ තරක් බුදහදුරි හි දැක්න එක අජාතන් ඒ පදනදයක් නව අලත අගත අභූතන් සිද්ධියන දෙයක් නෙවේ අකතන් කරන දෙයක් නෙවෙයි අසංකතන් සකත් කරන දෙයක් නවේ එංසා ඒ නිවන හැඳින්ව අසංගත කියල අසංකත කියනෙ එක ධර්මයක් නෙවේ ධාතුවා අසංගත ධාතුවා සකත සකස්චනදල් ධර්ම ඒ සංකත හිතර දැනෙනවා අසංකත ධර්මය වන නිවන හිතර දැනන්නේ නෑ ඒකයි නිවන අතක්කා වචර කලකෙන් තක්ක කියලකෙන් යමක් හිතර දැන්නේ එකට. නිවන අතක්කා වචරකෙන් හිතර දැනන්න නැති නිසා. නිවනට අනිමිත් අයි කියල කියන්නේ ඒ නිවන නිමිත්තත් නොවර නිසා. මෙතන්ද නිවන කල පාච්චය කළාට නිර්වාණ ධර්මය ගැන්න බේ ය කියන්නේ නිර්වාණ ධාතුව ගැන ධාතු කියනමචනය විද්‍යාවත් පාච්චෙන්වා ධාතු කල ැන්නේ බෞතික ලෝකේ තියෙන මූල ධර්මවට. වි ඒ වෙන ධර්මුවලට කඩලක් විදිඳල වෙන් කරන්න බෑ කටන්න බැ විඳින් බෑ වෙනස් කරන්න බෑ ඒවතා මූලික දේවල්. අි ධර්මයේජිත් ධාතික නොත්්‍යන පාච්චයනවා ඒ පාච්චෙන්න්නේෙ බෞතික ලෝකයේ මවන මූලද රවය දරවිය කියන එක වැරදි මූලික ක්‍රියයාහතරකට පටම කියන්නේ මූලික ක්‍රියාවක් තද්ද ලක්කනම් ඒක නිසිද්ධවයට තදවීම ආපෝ කියයන්නේ මූලි ක්‍රියාවක් විශ්ව සිද්ධ වෙන ආබන්ධනම් තදන බැදෙන තද විච්ච දෙවත් දෙක එකට බැදල ඒකට බැඳන හම තේජෝකයන්නේ මූලික ක්‍රියාව කරත්වෙනවා රත්වන හම විදප විිශක්්‍යයක් නපදමනාව රත්වෙන නිස්පාදනෙන් ඒ විද්‍යතුලින් හැදනා චුම්බක සක්තිය. ඒකෙන් සොලෝන ගතියක් ඇදෙනු දුට සොලෝන ගතියට ක්‍රියාවට තමා වායෝ කියල කියන්න ඒවට ධාතු කලකින්ම ප්‍රධාන ධාතු හතර චතු ධාතුගේලා පාලිංකේ වෙනවා නිර්වාණ ධාතුව කියල කියන්නේ දැන මම කලිකවාගේ අසංකත ධාතුුවන් තති නිබ්බාය සුත්තයකිවාගේ හිපදන්න නැති සිද්ධවිඩ නැති කරන්න නැති සකස්වෙන්නේ නැති තත්ත්වයක් ඒක තර මූල් තත්ත්වය ඒ එහාට තත්ත්වයක් නෑ ධර්මය කියන්නේ දරුණු ලබන්න එතිකට ධර්මය කියලා කියන්නේ දැර නට දරු ලබන්නට ඒගේම තව එකක් තිේනවා ඒ දැරනවානයිය යමක් ඒ දරණ දේකුත් තියෙන් ඕනෑ අපි දර්මුව කලැන් නිර්වාණ ද ධාතුුව කෙලකෑන්නේ නිවනේ මූලික සුභාවය ඒ මූලික සුභාවයෙන් මතුවයන්න සූදායක තත්ත්වයට තමා මනසිර අවබෝධ කර ගන්න පුළුවන් නිවිත්තක් කසේ ඒ නියම නිර්වාණ ධාතු නවෙේ ඒ නිර්වාණ ධර්මය උනාට ඒ නිර්වාන්න ධාතුව හිතර දැනන්න නැතුනාට සුත්තරකිීපේක තනයිගල තියෙනවා විශේෂෙන්ම ධාත සූත්‍රය කියේල අංගුතින්නේ කාය සූතර තියෙනවා ඒක ගනවා කායේන අමතන් ධාතුම් පස්තිත්වා කියල කයෙන් ස්පර්ස කරන්නක් පුළුවන් කියේල මේ අමතන් ධාතුව අමුත ධාතුව අසම්කත ධාතුව නිර්වාණ ධාතුව කයට දැනනවා කියල. නිර්වාන් ධාතුව න්න බව නිඩාත්ධාතති විතරක්නවේ නිර්වාණය කරාග මංකන්න මාර්ග පාලවෙන චිත්ත සරප තියෙනවා ධයාාන සිිත්ත සුරුප තියෙන පට මද්‍ය අනි දුදති අද්‍යානවස අටක් තියෙනවා එයින් පස්සේ පහලන ජානයක් තියෙනවා සංඥා පේදචනේ රෝධ සමාපත්වය කියල ඒවැදී දැන්න චිත්ත සුරපප හිතර නෙවේ ඇඟට දැනවා. දිහාන ගතවෙච්ච යෝගාවච්චරයා හිතන්නේ නෑ එයා දනිමින් ඉන්නවා යම්ැම් දෙවල් දැනෙන්නේ අප ඉදදුරියයන්ට ඉද්‍රරයන්ද කායට. ඉන්දරයන්දන සංඥා තමා හිතර දැනෙන්නේ. හිතරදරන ගතිය නැතිවෙනක තමා සංඥාව වේදයිත නිරෝධ සමාපත්්‍යයේදදී සිද්දවෙේ. දී නිර්වාාණ ධාතයේදී කිසිව දෙයක් අපිට දැනන්නේ නෑ හිතට එකයි ඒවා තක් කාව්චරය නිමිත්ය කලක යන්නේ නිර්වාණ ධාතු. ඒ බව බොහොම ලස්ටට පැහැදිලි වෙනවා දිීගනි කායන සුත රැතින පරිවිණ කාණ්ඩය දීග කාය ජැන්ති විදදයන්ති ත්‍රිපිටකේ පළවෙන කාන්දෙ හාරසය අසූ හතර පිටුවේ. ඒක අන්තිමටයවා පන්සිය තිස්සට පිටුවේ ගාතාව දාදුරුව ප්‍රකාශ කරන නිර්වාණය මුලික ලක්ෂණ පැහැදිලික. ඒ ගාථ වින්න මේ විදදියට කියවෙනවා. වි්ඥානම් නිවට දැනෙනවා ඒ දැන්න්නේ හිතර න ඇඟට හිීතියෙන විඤ්ඥානය නෙවයි හිතේ විඤ්ඥානය නැතියෙනවා කය විඤ්ඥානය විං්ඥානය කල කන මෙත බි අපි පපාචිකන් විඤඥානය කියනෙනෙවේ නැවතන ුදුපත්තක් ඇතිකරන විඤ්ඥාන ධරාවත් නෙවෙයි දැන්නගතියට ඒ දැන්න ගතියට කොම දැනන්න කේල අනි දර්ස්සනන් කර නිදර්ශනයකින් පෙන්න්න පුළුවන්කමක් නෑ අම් ඒකේ යම දැනවානම් අපිට දැනන්නේ යම්කි සීමාවක් තියෙන්න්න දේවල්. යම දැනකොටට ඒක ත්‍රමාන වත්තුවක් වෙන්න ඕන දිගතියෙන්න පල්ලු තිීන්න උසතියෙන් ඕන ඒතුම් පැත්තිකට මයිනිි පුළුවන්කම තියෙන් ඕන. ඒම දේවල් නිර්වාණය නෑකේලයි කියන්නේ ඒකයි අනන්ත හැබැයි සබබතයෝ පබංට දැන ගතිය හැම දැනෙක දෙන්නවා. ප්‍රභාසරයි. ෑ මක් වද ඒක පෙන්නු කරෙක්ට ගේවි. එත්ත ආපෝජ පටබී තේජෝ වායෝ නගාධති කල කියනවා. අරමන් කලින්කවව මූල ජාතු මූලක ක්‍රියාවල් තජනගතිය බැදෙනගතිය රත්වෙනගතිය සෙලවන ගතිය නිර්වාණී නෑ. සංසිීද්ධි මොකක්වත් නෑ. ඒ නිර්වාණය කන අකම්පිත කම්පන මොකක්වත් නෑ චරන මොකක් වන්න එකයි නිස්තරණය ක නිවටි කියන්නේ ඒ නිසා එම සාද කම්පන ඇ බයිබ්‍රේෂන් කින් දෙවල් නැති නිසා අර මූල් ධර්භිකින් පටව්‍යාපෝතීජයෝ ආයෝ කියයන මුලධාතුන තිනිසා කිසිම බෞතික සුරුපයක් නිවණ ණෑ කියල කියවා පැදිලි කරන්නේ එත්ත දීගංච රස්සංච අනු තුූලන් සුබා සුබා ක් කන්නෑ කිය. දිග කියීනන්න පුලන්දයකු නෑ ්‍රස්ථක කියන කොටක කියන් පුළන්දයෙකුත් නෑ අනුකෑන පුංචි කියල කියෑන්දයකුත් නෑ පුළන්දයකුරනෑ තුවලන් තායිකන පුලන්දයෙකුත් නෑ හො සුබාකයන් සභ කියන හොයි කිය අ සුභාග කියන්නේ නරකයි කියෑන පුලන්දයෙකුත්ෑ කිසිමදයක් නවන නෑ නිවන හිස්කී නැ පෙන්නුම් කරන බෞතික කිසිුවක් නෑ බෞති කලකැන් හතර මහා භෝතියොත් නැහ ඒ හරමහා භෝතියන්ගේ හැදිච්ච දීවත් නයැක එක කීවේ. ඒ හින්දා එත්ත නාමංච රූපංච අසේසම් පරද්ජති නිරුද්දයනවා. නාමරූප නාමකැන් හිතට නුවෙන හිතත් නෑ ගතත් නෑ.කට ගතෙන් හා හිතන් ඇත්නනට පශ්ච තමා නුවන මුල්මින්ම ඒක ජීවතුන් අතර ඉන්නකට සරීරයට පනතියෙනකට හිත නවතින විසංකාරක තංචිත්ත. හිතනක දැනන එකත් සංඥා වේදයිත නිුරුද්දේන හිතෙනක නතර වන වි සංකාරගතන්කේල සංඥා වේදයිතික සංඥාවල් දැන්න ගතියත් නතරවේෙනවා. එතවර හිත වැඩ කරන්නේ නෑ හිේවැඩි කර නෑන හිතේ මූලික ක්‍රියාවද ක අත්තියෙන. ත සුභායිකෝ මරායාසිෙන් අචේතනික සිද්ධෙන් දැර්න ගතිය ආයසෙන් නම් සතේජනක සිද්ධල කටනාකන හිතන ගති ඒ දෙකම නැවවා ඒක සිද්දේ නිරුව සමාපත්තියද. පිමනැම් බෑහම ඒ අත්ේ ස්තීර වෙනවා. ඒ ඉත්තරු ම නුවෙන තමා නාම රූප දෙකම නෑ කෙරකය. නිවන් දකිනුකට හිතමැරෙනවා ඒ ැමට හිද ්‍රියාකා හිත මෙන්නේ. ඒවට ඉත දැනගත තියෙන එහිතර දැනගදේ තියෙනමකද ඇඟෙට පනතියෙනවා ඇන්ගේ තියවෙන ඉන්දුදරියයන් ඉන්දට දැනදවල් සිං්හල කරවා හිතට ඒ පාත්මාන්තල දැනවා. විඤ්ඥානස්ත නිරෝධයන ඇත්තේතං පොරින්ජජති මේ සියයල්ලම ඇැතිවෙන්නේ අය පටිසන්දි විඤ්ඥානය කියන නැවතු උපත්ය ්‍රබාදන නාමුළු පහදන සලායතනාදන වි්ාන ක්තිය නැතුුණම් ඒයි රතන් ආන්සේල රාතුනාට පස්සෙ විදාදුරු ගාට කල න්න කීනා ජාතිකල විාදු අප අයිති පෙදෙ නෑ නි කෙළෙන. එමකද අ වි්ඥානත්ත නිරෝදයයට පැදිලි වෙනවා නිර්වාණ ධාතියේ කිසිම ධර්මයක් නෑ තවදයකින් දරුණු ලබන්නක් නෑ ඒවගේම නිර්වාණ ධාතුව මූල ධර්මයක් මූල තත්ත්වයක් ධර්මයයක් කියන එකත් වැරදි දරුල් බන්නක් නෙවෙයි. ඒක අනිත්ව දරාගෙන ඉන්න දෙයක්. නිර්වාණ ධාතයෙන් තමා නිර්වාණ සුවය මතුවෙන්.ඒ නිර්වාණ ධාතවට පත්වන හම ඇතිවෙන සුව මකදද. ගත්ත සිත දෙකම සම්පූර්ණයෙන්ම නිවෙන. ඒ නිවන එකල් කියන්නේ ඒවැෑ කම්පන නෑ කම්පනි කන වයිබ්‍රේෂන් නැති තව පාල වෙන. හෙළවෙන්නේ ගතියනෑ වායෝ ධාතුවන මුල පරියාය සූත්තරේ අගපිටු කිපේදී එකත්තියෙන්නේ දිගනිකාය රා ාසේලා ගැන කියන කොට පටව ආපෝතීජ වායෝ මනාසල තියෙනවාක් කියීවෙනවා එ වනාට කියවෙන්න නෑ වායෝධාතිව සුත්තිලක. එකකන රාතන් වාහන්සේලා තුළ වායෝදාාතනවායකන හොලොන ගතියනම්. ඒකයි මාමංගල සුත්ත්‍රයේදී සඳහන් වෙන්නේ උට්ටස්ස ලෝක දම්මයේ චිත්තන් ගැසනකම්පති ඒ හෙල්ලින්න. ඇති මොකද හෙල්ලෙන්න කිසිම දෙයක් ඒගෙන. බුදුහදුරුවේගේ අන්තිම සාාඛ්‍ය වසයෙන් සලකන සබද්ධ මි ප්‍රාචිකයට දැනකන්ට වල කර තිබුණා නිවන තියෙන්නේ කොහේද නවන තියෙන මොන අද කියල. බරුණාම් පානවයක වූ හාම මහා පඩිවරයා ප්‍රාත්ඥය දූගනගය බදුහාදුර හම්බන්න ආන්දහාදුුරු අලක්කන්න හදනකට එල්ල අනදක කෞද කියල නිසු බදධක කියලා එෙන්දි කියන්ඩි කියලලා බුදුහන්දුර හිල්ල ප්‍රශ්න බුදුහාදුුරු බෝහම මාරියම් කුජනාරාට වැඩමල ක තිනීමේ අන්තිම ශසාාවකයගෙන් හිතරැකි ලට අවු සඳහන්ම. අන්තිම ශ්‍රාපකය අන්තිමට හත්වෙච්චු. ඇ නිවැනි පැහැදිලි කර නිවැනි හිස් හිස්නං හිස්තැන මකත්වීමේ දෙෙන ආකාසය පදන්න අත්ති. ඊළඟෙටි කිව්වා නිවන කොහෙව පිටතියන දෙයක් නෙවේ. සමනෝ නත්ති බාහිරය කියලා. ඒ වියම් ගාර්ථය. නොකයා කියන තේරුමයි මම සඳහන් කළේ සම්මුති අර්ථය කියන්නේ සමනෝ නත්ති බාහිරය කියළ ගැන්නේ බුද්ධ ශාසනයට ව ගිතම ශාසනයක ආරි අත්චාර් පුද්ගලන් නෑ කියල සස්ුවන් සකදාාගාමය අනාාමය කියන සතරම සතට පලට පත්ත ච ඇත්තු නෑ. සාමාණි කතා කියන ආකාසය පදන්න ඇත්ති කියලා ආසේ කුරුල්ලන්ගේ පා සටන් කිින්න. ඉති ඒවගේ ශ්‍රාතං ාසල පිරුණම් පැවැට ගේකෝදි කර මාරයටත් ඔොයාගන්න බැ කියන අධාස දෙනවා. ඒ සම්මුච අර්ථය. අ අපිට මෙතින් ගැලපෙන ගැමරු අර්ථය නිවන කොහේවත් නවතින් අප තුළම තයි අයක ධාතුවක් වෙන්නේ ඒ නිවෙනෙන් එහ මොකක් වන්න. නිවන කිසිදේක ප්‍රතිපලයක් නවෙේ. ඒ හේතු ප්‍රති්‍යයන්ගේ මතුවෙන දෙයක් නවේ පටිච්ච සවම්පන්නල ධර්මයක් නෙවේ. සියල්ම ධර්ම පටිච්ච සමුත්පන්නයි. හේතුවක පලයක්. හේතුවක් ප්‍රත්්ති වෙලයි හැම දෙයක් විසිද්ධ වේ. නිර්වාණය හේතු පටිච්ච සම්පන්නයි. හේතුව ප්‍රත්තිවය සිද්ධුවන දෙයක් නෙවේ. ඒක නිසායි ඒකට ධාතුව කලක. ේතුවක් ර ප්‍රති මුල් කරගෙන සිද්ධය නැති නිසායි එකට අසංකත ධාතුුව කලක එකතා මුල් සුරුපය ඒ සුරුකය තම අපි සියල්ලන්ගේ මුූලික තත්වය අපි පදනම සකස් කරව දයක්ත් එබිදිිච දයක්වත් හැදන දයක්වත් සනාතන ධර්මය කාල සීමාවක් නැති දේශ සීබාවක් නැති ධර්මතාවය ඒ කියන්නේ නිවන්දකිනයි කියන්නේ කාලසීමාවෙන් දේශ සීමාවෙන් තොර තත්ත්වයකට පත්වනා සාක්සාත්්‍යනය දේශස සීමාවන්ෙන් තොරකනක තමා අරමම කලින් සඳහන් කළ කේවඩ සුත්තරකෙන් අනන්තම්කල්න් එවගම තමා එක කාලයට අතිනෑ කියනක තමා නිර්වානය හැඟින්මි සඳහා නිර්යට බන්දින ගාථ අයිතියෙනවානේ සාක්කාතව බගෝතුව දම්මෝ කියලා නිර්වාණ ධර්මය ගැන ඒ අකාලිකෝ කාලයට අයිති නෑ කාලයට අයිතිී කලගන්නේ ඒට අතීතයක් ඇත්තෙන්නේ වර්තමානයක් ඇත්තෙ නෑ නාගත ඇැකත්වෙෙන්නේ. වර්තමානයන සැණ බංගුර ධර්මතාවයක්. නිර්වානය හෙම ෂණිකව ඇතිවෙලා නැතිවෙන්නේන සැන බංගුර නෑ නිර්වාන හැමදයක් ඇතිච්කම ැතිවනනි ස් පක් නිවානිකෙන් කිසිමි ස්පාකයකින් කිසිම කම්පනයකින් සිද්ධය සංසිද්ධියයක් නෙවෙේ. ඒක අපිට හිතල බිත්තරහල බනාල කියෝල රූපබල්ල නමිත්ත කති සාත්සාත්කර ගන්න පුළලන් දෙයක් නෙවේ. අනි මිත්තයි හැබැයි නිවන් දැක්ක ඇත්තු. ඉස්පර්ෂකන විිත්තිය බුධානිරු ධාත සූත්තර කියනෝ ධාතු කරග නිවාණ ධාතුව ගැන ඒ ධා සුත්තරරි කියන්නේ අමතන් ධාතුන් කායන පස්චිත්වක අමුර්ත ා අසංකර ධාර්තු නිර්වානයග ඒවගේ තමා සුත්තර කීපේක සඳහන් ව අංගුත නිකායේ පස්ටු නිකාන්ල පතිස් සයි පිටවේදල පන්සේ අතලි දෙක දක්වා තියෙන සූතර තුනත් තියනවා කාය සක්ටි සුත්තරය පාව මුති සුතර ඔබත බාග විමුත්්ත සුත්තරක ඇතුනෙම නින ගැන කිවෙනවා. ඒක කියනවා නිවන විතරක් නෙවේ නිවන දක්වා යන නිර්වාණගායන් මාර්ගයේ. සෑම ධ්‍යාන ප මාර්ග පලයක්ම ඇගට දෙනවා කිය. යතා යථාච තදා ඇතනම් ඒ අයතන තතා තතානං කායන පස්සිත්වා වීරති කියල. එක ධානයට සමාධනඇත්තුෝ ඒ කයින්ගිස් පර්ස කරනවා කියනවා ඇඟට දෙරනවා කියනවා මාර්ක පල්ලබනයි ඒ සුවයේ ඇගෙට දෙනයක. ඒ ඇගතන ද දෙරන විච්ය ස රාතන් වහන්සලට නිර්වාණය ප්‍රාතන්වාසෙල්ලාගේ ඇඟෙට නිර්වාණය දැන්න බව මෑතිකදී අපිට සාකිරලුගොත් පිළ තියෙනවා තයිලන්තයේ අන්තිමට පිරවම්පාපු රාත මාන්සල හතරනම්මම හත නමගේම බත්මාාව සේස මැනික් බවට මුතුබවට ස්පටික බවට පලු බවට පත්වෙල තියන. කියන්නේ ඒ ඇගේ විශාලර් රසායිනිික වෙනසක් වෙරතිීම. අන්තිමට රාතන් වහන්සේල තයිනඳ බාතයිෙන් මහාබවා කියලා හඳනවා ඥාන සම්පන් වෝ කියන බාලනමකුත් උන්වහන්සේ භාලතාවා උහන්සේ ෆනන් පෑවේ දෙදස් එකොල හයිදී. මේ හතාී මුලදී. උනාහන්සේගේ ේනි සාරික කොටස් మනි බට තු බෞ පටික බව ල බ පచ බලුණු රප සට అන්තර්ජාලග රබා ගැන ළ න Googleලි ඒ అන්තජාල තියනවා උන්හන්සේගේ ලේ බිින්දු ්‍ර මනි බ ප රවල්ගත් මැනිික් වෙලතියෙනවා මල පහකරපුවා මැණෙක් වෙලතිෙනවා. එන් පැහැදිනුව පේනවා නිවන්දකින කියන්නේ හිතිෙන් කන්න වැඩක් නෙවෙේ කයන් සිද්ධ වෙන වැඩක්. එක තවත් පැහැදිල වෙනවා. නිවන් දකිනකොට හිත නතර වනයි කියලා බදුහාදුරුම කනවා. තම කලිකිුවන විසංකාර ගතංචිත්ත. අපි හිත හිතන උපකරණයක්නේ ඊලගට තවත් පැහැදිවේෙනවා නිවන්ට සාක්ෂත් වෙනකොට දැන ගතිය නැතර වෙනක. එමකද නිවන සාක්ෂාත් වෙන්නේ සංඥා වේදයිත නිරෝජ සමාපත්වයට සැමයදනාම. නිවැරදි සං්ඥාවල් දැනන්නෙත් නෑ යම දැනෙන්වානම් හිතට ඒක දැනන්න ඕන වයිබ්‍රේෂ්ණලින් කම්පනවල තරංගවලි නාලෝකයකයන්න තරංගය සද්දයකයන්නේ තරංගයක් මේ අපේ ඉන්දි්‍රියන් බෙරවල් වගේ ඒට මොනරයල හැපුණහම තමා පි ැනින් වා ත්බෙරියක් වගේ ඒ වැදෙන දේවල් යි ස්පර්සනයකිලකින් වැදෙන දේව වැදෙන දේවල් තමා දැනන්නේ හැබයි වෙදෙන දේවල් නෙවේ දැන වැදෙන දේවල් අනුව ඉන්දර දෙන්න සං්ඥාතමා හිතර දැනෙන් එහින්ද බාහිල්ලෝකෙක් තියෙන කිසිම දෙයක් අපේ කිම ඉන්දරට දැන නැතිහින්ද හරියාකාරව ඒ ඉන්දිලියන් දෙන සං්ඥාවට මවාගන්න චිත්තරූප සමා අපි දන්න නිවන අතක්කාාවචරය කල ගැන් ගැන්න ඒවගේ චිත්තරුපයක් නෙවෙේ කියලා ඒකයන් නිර්වාන ධාතුව නිර්වාණ ධර්මය බනාහාල භාවනා කරල විට නිවාගෙන අපිට චිත්ත සුරුපයක් වසය ගත්දක්කිඉට පුළුවන් එැබැයි ඒ සැබෑ නිවන නිවේ බෑ නින තුළ සිත ගත දෙකම නෑ කියනකයි කලිකිවපු අරතන කිව. එකන්නේ සිතනු බිඳෙන් ඕන නිර සමාපත්වයට සමයදිනාම ගුස්මවැටනෙත්නෑ. ඊට කලින් ඉදල ්‍යාන අටාක්තිවරකා අස්ට සමාපාති පිවර කරල නිරෝධ සමාපත්වයට සමයදුනට පශ්චතමා නිවන සාක්ෂක්ෙන්. හතර දිහානයේ දිවින්නමකදද හස්ම වැටෙන කරන්න අතරනවා. ඒකැන්නේ සරීරයේ වැඩ කරන්න නෑ. දස් සතකට පස්සේ නිවරෂත මපත්තය නගින්න පුලන් ඒකායේ උසනත්වය නැති ඇවෙනවා. එක් විීධ සූතරවල පැදිලි කරලා තියෙන. විතිින් දිිමත පැදිලි කරන්නට ඕන කළේ නිවන අත්දකින්න කොට හිත ගත දෙකම් වැඩ කරන්නේ නෑ හි ගත දෙින් ඈත තියන තත්ත්යකට තමා නිර්වාණ ධාතු කලකන්. එය ගතන දැන කොට ශරීරයට දැන්න කොට නිර්වාණ ධර්මය වශයෙන් හැඳින්වා ඒ මොකද නිබ්බුතගැන් ගත සිත දෙකම නිවීල. නිවිච්ච ගතිටයි අප නිවාන ධර්මය කර කියන්නේ ඒ ධර්ම හිතර දැන්නු. හිතර දැනන්නේ ධර්මය මිසක් නිර්වාණ ධාතුව නෙවෙ. දමී පැදිරි කරන්නට අදාාත් කළේ නිර්වාණ ධාතුව කියන්නේ අසංකත ධාතුවක් නිර්වාන ධර්මය කියන්නේ සංකතයි කර කියන්න පුළුවන් ඒ ස නියම සංකති නෙවෙයි සකස් වන දෙයක් නෙවෙයි ඒ ආනිසංසයක් නිර්වාණ ධාතිය ආනිසංශයක් තමා අර හිතේ ඇතිවෙන නිවීම නිර්වාන ධාතිෙන් කරන දෙයක් නෙවෙයි නිර්වාණ ධාතුව කිසි දෙයකින් කරන දෙයක්ත් සකස්කඳ දෙයක් කත් නවේ කියන එක තතිය නිර්්ාන ද පැදිල තියවා බව කවර සුත්තු පැහැදිල් වවා එ එකක් පැහැදිලි වෙනවා නිර්වාණ ධාතු තියෙන් කියන්නේ ප්‍රකෘත්ති තත්වය මුල් තත්්‍ර ඒක කදාකත් ඇුත දෙයක්වත් නැතිවන දෙයක්වත් නිරාපත්ව වෙන දෙයක් වන්නේ. ඒකයි ඒ තත්ත්වයට අසංකත ධාතු කලකින් ධර්මය තක අක ධාතු උප්පාදෝන පඥායති වයෝන ප්ඥායිති ටිතස්ව අජතත්වන පඥායේ තින තත්ව වෙන තත්ව පිරවෙන ඒ සනාතන ධර්මතාවයක් නිවාන ධාතුව කක ධර්මය කියන එක වැරදීමන් පාච්චි කලාට ඒ සනාතන ධාතුව නිර්වාන ධාතුව. එය අප තුළමයි තියන කවද හරි ඒ අපතුොළ තියෙන නිර්වාර් ධාතුවයි අපිට නිවන්දැක්ක වෙලාවිදිී සාත්සාත්ෙන්.